පුළුවන්කම තියෙනවා ඔබ හැමදෙනාගේ අදහස් සහ ප්‍රශ්න ගැටලු විසඳාගත යුතු දේවල් අපේ වෛද්‍යාචාර්යතුමාන්ට යොමු කරන ලෙස ඔබ හැමදෙනාට ඒට අවස්ථාව තිබෙනවා මේ වෙලාවට ප්‍රියන්තමත් මෙයා මේ මම මෙතෙන්දී සඳහන් කරන්නට ඕන අපේ වෛද්‍ය විජයරත් මහත්මයා සඳහන් කරපු කාරණාත් එක්ක අපි අනාගතයේ සංරක්ෂණය කරන කල යුතු ස්ථාන කීපයක් තියෙනවා ඒක මම හිතන්නේ මේ නූතන පරපුරට මේ අදහස යන්නට ඕන මොකද එතුමා සඳහන් කරපු මේ ඉබේ වැවෙන ආහාර ඒ කියන්නේ රූපේ ඕවිතේ ආදි වශයෙන් මේ ඉබේ වැවෙන ආහාර තමයි අපේ සෞඛ්‍යයට ඉතාමත්ම වැදගත් ආහාර වශයෙන් සැලකන්නේ නමුත් මේ ඉඩම් භාවිතය නූතන ඉඩම් භාවිතය භුක්ති ක්‍රමය ආදි වශයෙන් ගත්තොත් එහෙම නව සංවර්ධන ක්‍රියාදාමයන් නිසා මේ ඉඩම් ඉතාමත් ඉක්මනින් විනාශ වෙලා යනවා දැන් අපි ගත්තොත් එහෙම අපේ ඔප්පු වල තියෙනවා කියන්නේ ඉඩමකට ඔප්පුවක් තියෙනවා මේ ඉංග්‍රීසි පාලන සමයේ අපිට ඔප්පුවක් දීලා තිනවා ඒ ඔප්පු වල තියෙනවා ඉඩම් වල නම් ඒවැ තියෙනවා අස්වැද්දුම ඕවිත දෙනිය අස්ලියද්ද ආරාව පිල්ලෑව ආදි වශයෙන් හඳුන්වන නම් විශාල සංඛ්‍යාවක් තියෙනවා ඉතින් ඒවා අපේ පැරණි ගැමියන් මේවට මේ නම් දැම්මේ මේවා විශේෂ භූමි කඩවල් ඒවා සමහර විට තමන්ගේ නිවස අසල තියෙන භූමි කඩවල් වෙන්න පුළුවන් කුඹුර අසල දෙනියක් වෙන්න පුළුවන් කමත පිල්ලෑව ඕවිත ඊළඟට ගවයින් ළඟින ස්ථාන වෙන්න පුළුවන් මේ ස්ථාන වල තමයි ඔය කියන ආහාර ගොඩාක් දුරට තියෙන වන ආහාර කියන වන පලා කියන වර්ග වලට අමතරව ඔය කියන මේ බොහෝ දේවල් අපිට අහුල ගන්න පුළුවන් මේ ස්ථාන තුලින් නමුත් අවාසනාවකට මේ ස්ථාන ගොඩ කරලා හුඟක් අය දැන් ගෙවල් හදනවා නිවාස හදනවා සංවර්ධන ක්‍රියාගාරම් ඩෝසර් කරලා දානවා ඉතින් අර විශේෂයෙන් මේ ආහාර වර්ගත් ඖෂධ වර්ගත් මේ දෙකම අපිට නැති වෙනවා ඒ නිසා තමන්ගේ ගෙදර ඔප්පුව තියෙනවා නම් බලන්න මේ ඔප්පුවේ තියෙන ওই නම ඉතින් ඒවා සංරක්ෂණය කරන්න මම හිතන්නේ අපේ නිරෝගී භාවය සඳහා මේ පරිසරයෙන් ලැබෙන ඉබේ වැවෙන අපිට නොමිලේ දායාද කරන මේ ආහාර ඉතා වැදගත් වෙනවා කියන එක තමයි ප්‍රියන්ත මහත්මයා මට කියන්න තියෙන්නේ. ඔව් මතුකම සේනියරුවන් මැතිතුමා මේ විෂයන් පිළිබඳ කාලාන්තරයක් තිස්සේ සාකච්ඡාවට ලක් කරන සුවිශේෂ කෙනෙක්. ඔබතුමාගේ පැමිණීමත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. අනෙක් භවතුනටත් මේ අවස්ථාව යොදා ගන්න කියලා ආරාධනා කරනවා. අපේ වෛද්‍යාචාර්යතුමන්ගෙන් මේ ආහාර සහ ආහාර සංස්කෘතිය පිළිබඳව ඔබතුමන්ලාගේ තියෙන අදහස් ඉදිරිපත් කිරීමත් ඒ වගේම ඒ පිළිබඳ සාකච්ඡාව ආරම්භ කිරීමටත් ඔබ හැම දිනාට මේ අවස්ථාවේදී විශේෂයෙන් ආරාධනා කර සිටිනවා. ලොකු සන්තෝෂයක් දැනුණා මේ මෙතුමාගේ මේ මම හිතන්නේ මේ පළවෙනි පාර්ට් ඇහුවේ ඒ වගේම ওই චතරම ওই විදිහටම මේ ගැඹුරෙන් කොහොම මේක අර මමත් අර ඉදා කතා කරපු පදනමට බොහොම සමීපයෙන් යන ඒ පදනම උපනම්මන කතාවක් විදිහට මම මේක දැක්කේ මෙතන තිබුණ නැහැ අර අර ITI එකට ගිහිල්ලා මේ පරීක්ෂණ කරලා ඉවරලා මේ වැගුණ පරණා කරන ගතියක් තිබුණේම නැහැ කිමිස්ට්‍රි ෆිසික්ස් වලින් මේවා මෙහෙමයි අපේවා මෙහෙමයි ඒ හින්දා මේවා මෙහෙමයි ප්‍රෝටීන් මෙච්චර තියෙනවා අපේ මිනිස්සු ඉස්සර ඒවත් දේවල් තමයි කාලා තියෙන්නේ කියන වගේ මේ ඒ සාටෝපකාරී සම්තර තිබුණේ නැහැ එතකොට මේක මේ කෙලින්ම මට හිතෙන විදිහට මේ මෙතුමා වේ කියපු කතාන්දර ඔය ඔක්කොම ටික යම් ආකාරයක ඉදිරිවරු වාගේ මේ දවියගේ වැඩ වෙන්න එපැයි එහෙම වෙන්න ඕන නැත්නම් ඉතින් අපිටත් ඔබ විදිහට තේරෙන්න එපැයි දැන් එතුමන්ලාට නම් සමහරක් වෙලාවට මොන හරි ඒ වගේ අධ්‍යාත්මික මේ ශක්තිනුත් ඇති ඊට අමතරව වෙනවන්ලා ඉතින් ඔය පොත්පත් කියවල ඉවරලා ඒ විෂයත් එක්ක ගැටලා ඉන්නකොට ඒවැ තියෙන වැදගත්කම දැනගෙන තමයි මම හිතන්නේ කියන්නේ ඉතින් ඒවා පිළිබඳව හිතලා බලන අපිටත් ඒ වැදගත්කම තේරෙනවා නමුත් ප්‍රියන්ත දැන් මෙතන ප්‍රශ්නේ දැන් මෙහෙම වෙන්නේ මෙච්චර මේවා ගැන කතා කරද්දිත් මේවා මෙහෙම තියෙද්දිත් මේ මිනිස්සු අර පැත්තට යන්නේ ඇයි ඇයි අපි මෙහෙම වෙලා තියෙන්නේ මේක මේ බලෙන් කරන වැඩක්ද දැන් කවුද මෙහෙම මේ බලෙන්ද අපි මේ ආහාර වලින් ගලවලා මේ දැන් තියෙන බටහිර පන්නේ කුටිටි වලට යොමු කරවලා මොනවද අර මේ පොත්තු හරි මොනවද ඔය ෆ්‍රයිඩ් රයිස් ඔය තුමා කියපු විදිහේ වට යන්නේ කොහොමද අපි ඇයි අපි ඒවට යන්නේ
කොහොමද ඒක එහෙම වෙන්නේ කොහොමද මේවා දැන් අපි සාමාන්‍යයෙන් දැන් දැනුම් විදිහට මේ කතන්දර ගොඩාක් ඒවා මේ වෙනකොට සමාජගත වෙලා තියෙන්නේ දැන් ඔය මොකද නේ දන්නවා දැන් මේ වෙනකොට මේ මේ අසනීප වලට මේවා තමයි හේතු කියන එක දැනුමින් දන්නවා ඒක මං හිතන්නේ දැන් මොකද නේ කොහොම වාක් දැන් වායිනි වල වුණත් අරවා යන ගමන් මේ වගේ වැටසහනුත් යනවා පත්‍රවලත් යනවා මේ වගේ මේ ඔයගේ මේ දැන් අපි ඔය කරන සූම් වගේ වෙනොත් මේවා යනවා මොකද නේ ඕන කිරින් අහලා බැලුවොත් එහෙම මේ කෑම හොඳ නෑ නේද කියලා හොඳ නෑ කියන එක දන්නවා මේවා හොඳ නෑ නේද ඔව් ඒ ඔය තර්ක වලට කවුරක්වත් විරුද්ධ වෙන්නේ නෑ හැබැයි ඒව තමයි කන්නේ ඒව තමයි ඒවට තමයි යොමු වෙන්නේ ඒව පස්සේ තමයි යන්නේ මේකෙදී මට මේ හිතන දෙයක් තමයි මේ මේකත් අර අර අපේ ඇත්තටම අපි දැනගත්තට අපිට ප්‍රත්‍යක්ෂයක් නැහැ. අපි පංචේන්ද්‍රියෙටම හිර වෙලා ඉඳීමේ ප්‍රතිඵලයක් තමයි මේ අපි අපි පංචේන්ද්‍රිය පිනවන දේවල් වලට තමයි දැන් මේ යන්නේ මොකද අනිත්‍ය වගේ දන්නේ නැහැ. අපි දැනගෙන හිටියට ප්‍රත්‍යක්ෂයක් නැහැ. මේ ආහාරවල තියෙන ගුණය ගැන අපි ඇහුවට විතරක් දැනගත්තට විතරක් මදි. ඒකේ කිසිම ඉන් එහාට දැනෙන රහක් නැහැ. දිවට දැනෙන රහ ඇරුණන් පස්සේ ඒක මෙන ප්‍රත්‍යක්ෂයක් නැහැ කියලා මට හිතෙන්නේ. අපිට මේ මේ අපේ දේශීය දැනුම් පිළිබඳ තියෙන ලොකුම ප්‍රශ්නේත් ඔන්න ඕක. මට හිතෙන විදිහට. ඒවා ගෝචර වෙන දැන් ඇත්තටම දැන් ඔය දැනුම් තියල්ලක්ම වාගේ දැන් ඔය මෙතුමන්ලා කතා කරන ඒවා බටහිර විදිහට පංචේන්ද්‍රිය දැනුම ඔස්සේ ඔය උපකරණ හරහා බලලා ලබාගත් දේවල් නෙවෙයිනේ. හැබැයි දැන් අපිට කියන්නේ අපි වාගේ සාමාන්‍ය කට්ටියට ඒවා ඒ විදිහට ගෝචර නැහැ. ඒවා වැදගත්කම ගෝචර වෙන්නේ නැහැ. අනිත් ඇහුවට හරියන්නේ නැහැ ඕක. දැන් වැදගත් හරි මෙහෙම කියලා මෙච්චර මේවා කෑවම මේලෙදි හැටි වෙන්නේ නැහැ කියන එක අනිත් අහලා දැනගත්තට හරියන්නේ නැහැ. ඒවා රස දැනෙන්නේ නැහැ නේ. ඒ රස දැනෙන ඉන්ද්‍රිය. ඒ වැදගත්කම දැනෙන අධ්‍යාත්මික ඉන්ද්‍රිය අද අපිට නැහැ. ඉතින් අපි මේ ගුණ ගැන කතා කරාට ඒක පුරුදු කරලා ඒ ඉන්ද්‍රිය වැඩෙනකන් අපිට ඒවා ප්‍රත්‍යක්ෂ නැහැ. ඒක අපි ඒ පැත්තට යන්නේ නැහැ. මොනතරම් මෝඩයි මොනතරම් කිව්වත් දැන් මේ මෝඩකම කියන්නේ මට හිතෙන්නේ ඊ අධ්‍යාත්මික පරිචය අපිට නැහැ අද. ඒ පරිචය නොගෙන මේවට ප්‍රවේශ වෙන්නේ කොහොමද කියලා මට නම් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මේ කතා කරන්නේ ඔය සියලුම දැනුම මේවා මේ ලෙඩේට හොඳයි මේවට මෙහෙම හොඳයි කියලා කරන අනගි විග්‍රහයන් යල්ලම එන්නේ මේ අධ්‍යාත්මිකවනේ. එහෙම දැන් මේ දැනුමකින් ඔබ ගලාගෙන එන්නේ, ඒ වගේ උදවියකින් ඔබ ගලාගෙන එන්නේ. එතකොට ඒක දැන් බටහිරේ වනම් ගලාගෙන එන්නේ අපි වගේ උදවියකින්. ඒවා කිසි වෙනසක් නැහැ. ඒවා අපිට හොඳට ගෝචරයි. මොකද මේ ඒවා එන්නේ අපි ඔය කට්ටියකින් ගන්නෙත් අපි. අපිට දෙන්නේ ඒවා දැන් ඒගොල්ලෝ අපි වෙනසක් නැහැ එකයි. නමුත් අපේවා එන්නේ වෙනම ඉන්ද්‍රිය ගෝචර දෙයකින් ප්‍රත්‍යක්ෂ කරපු දේවල් තමයි අපිට අද එන්නේ. හැබැයි ඒවාට සංවේදී ඉන්ද්‍රිය අපිට නැහැ. එතකොට ඉතින් කොහොමද අපි මේවා ගෝචර කරගන්නේ නේ? මට ඔන්න ඔය බරපතල ප්‍රශ්නේ තියෙනවා. අපේ ඔය දෙදකමයි ආහාරය ගැන විතරක් නෙවෙයි සියල්ලම සම්බන්ධයෙන් ගත්තට පස්සේ මේ ඕක නේද ඇත්තටම ඔය අරුබු දෙය නැතු ඕක බලෙන් කරන වැඩක් නෙවෙයි කවුරක්වත් අපිට. දැන් බව්ව කන්නේ ආයෙවට ඉල්ලුමක් තියෙන ඉඳ කඩ දානවා. නේ? අපි කණේ ඉඳ නිකඩ ඒ විදිහට ඒවා වර්ධනය වෙවි යන්නේ කුච්චිටි දැම්මට පස්සේ ඒවට මිනිස්සු යනවනේ. කොච්චර සල්ලි වැඩි වුණත් ණයට අරන් හරි ඒවටමනේ යන්නේ. එතකොට ඔය පෙළඹුම කොහොම වෙන්නේ? හුදෙක් දැනුම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි, දන්නවද නැද්ද කියන එක නෙවෙයි. ඒක ඉන් ඔබට ගිය මේ දුර්වලකම, විචාර දුර්වලකමක් අපි ගාව තියෙනවායි කියලා මට නම් හිතෙනවා. අපි මේ මුලාවෙන් මිදෙන්න ඒක දැනගෙන විතරක් බෑ. ඒක යම් කිසි ප්‍රැක්ටිස් එකක්, ඒ කියන්නේ සීලයක් රැකලා මේ අධ්‍යාත්මික මේ එක ගුණවව ගන්න වේ. එතකොට තමයි අපිට අරවාරවයි තියෙන වැදගත්කම සංවේදී වෙන්නේ කියලා මට හිතෙන්නේ ඇත්තටම. නැත්තම් නිකන් දැනුමක් විතරයි. දැන් අපි කොහේ හරි කතා කරන්න ගියාම ඔක ගැන ලොකුවට ಗುಣ වර්ණනා කර කර අපිට කතා කරලා දැන් ඔය විදමත්ගේ අරුම් ටික අහගත්තා නම් මටත් ඔය ගිල්ල කතා කරලා දැයි දැන්. ඊට පස්සේ මටත් තියෙත හැකි අහගින්න මිසු හරි චෝක් කියලා අහන් ඉන්නවා. ඒ මට කරන්නේ අරග නේද? මට ඔන්න ඔය ඔක ගැන මේ අනිත් කට්ටියගේ අදහස දැනගන්න කැමතියි. මමත් එකඟයි කතාවට. මට හිතෙන්නේ දැන් මේ ඒකත් ඇත්තෙන්ම කියනෝ නම් ඉතින් මේ අධ්‍යාපනයේමනේ දැන් බලන්න දැන් අද වෙනකොට මේ අද අපි අධ්‍යාපනය තුල දැන් එදා අම්මා දුවට කියලා දුන්නනේ. එදා අම්මා ඒ පරම් මේ වැඩිහිටියෝ තමයි ඊළඟ પરම්පරාවට මේ දැනුම දුන්නේ. අද අම්ම කෙනෙක් දුවට ඕවා කියලා දෙන්න යන්නේ නැහනේ. එකක් අම්මලා දන්නෙත් නෑ දැන් ඉන්න. එදා ආච්චිලා අඩු ගන්න. දැන් මට මතකයි මගේම
ආච්චි දනන් හිටියේ දේවල් අම්මා දන්නේ නැහැ. මොකද අම්මා ඊට වඩා මේ අධ්‍යාපනයේ ලැබපු කෙනෙක්. ආච්චි ඒ අධ්‍යාපනයේ ලැබපු නැති කෙනෙක්. එතකොට ආච්චිට හදන්න පුළුවන් කෑම අපේ අම්මට හදන්න බෑ. එතකොට ඊට ඊට පස්සේ අම්මා අපේ නංගිට දුවට එයාට ඒ තරම්වත් බෑ. ඒ මොකද මේ අර දැනුම එන්නේ එහෙම ඉස්සර ආවේ ඒ પરම්පරාවෙන් ගලාගෙන ආව වෙදකමත් එහෙමනේ. ඒ වෙද මහතාගෙන් එයාගේ දරුවන්ට හෝ ඥාති කාට හරි එහෙමනේ ඉන්නේ. දැන් ඒ වෙනුවට අපි අර පාසල් ඇති කරලා අපි පාසල් තිබුණනේ පන්සල් සම්බන්ධ කරගෙන යම් අධ්‍යාපනයක් තිබුණනේ. ඒ අධ්‍යාපනය හරි ප්‍රායෝගික අධ්‍යාපනයක්. නමුත් දැන් අධ්‍යාපනය අර ප්‍රත්‍යක්ෂයට වැඩි තැනක් දෙන අධ්‍යාපනයක්. ඒකෙන් අපිට දැන් මේ බටහිර අධ්‍යාපනයල මොකද කළේ? ඒකෙන් වෙනම පාසල් දාලා දැන් ගෘහ විද්‍යාව කියලා එක විශේෂයක් තියෙනවනේ තාමත් මං හිතන්නේ තියෙනවා. ඈ ඒ ගෘහ විද්‍යාව මොනවද උගන්වන්නේ අද? එතකොට මං හිතන්නේ අපි අධ්‍යාපන ක්‍රමය තුලින්ම තමයි මේක හදාගන්න වෙන්නේ. අපි නැවතත් අපේ දරුවන්ට ඒක ගෑනු පිරිමි බේරයකින් තොරව කරන්න ඕනේ. දැන් පිරිමි අයත් ඉන්නවා හොඳට උයන්න පුළුවන් ඈ. ඒ කියන්නේ ඒ අයට අනිවාර්යයෙන්ම ඇත. හැබැයි මව ඒ කියන්නේ මං දන්නේ අද ඉන්න කාන්තාව ඒකට විරුද්ධ වෙයි. මේ ඇත්තටම ඉතින් අම්මා තමයි මේ ගෙදර ආහාර සහ ඖෂධ දෙකම. ඒ දෙකම තිබුණේ කුස්සියේ. ව්‍යායාම කරන දණත් කුස්සියේ තිබුණා. එතකොට දැන් දැන් වෙද මහත්තයා කිව්වා වගේ යම් කිසි ලෙඩක් හැදුනොත් මේ ඒකට ඕන කරන ආහාරය මොකද්ද? තැඹුම් හොද්දද? කායමද? ඒක තීරණය කරනවානේ අම්මා හරියටම. එතකොට ඒ දැනුම අද කාන්තාවන්ට ඒ දැනුම නැහැ. ඒතර අම්මා තමයි ඇත්තම ඒකනේ කිව්වේ තමයි. අම්මා කෙනෙක් තමයි gedara වැදගත්ම කාර්යභාරය කරන කෙනා. දරුවන්ගේ පෝෂණයද ත්‍රිංගිහාම අනිත් හැදියාවද මේ සියල්ල වැඩි හරියක් යන්නේ අම්මගේ පැත්තෙන්. නමුත් අද කාන්තාවෝ ඒ කාර්යයෙන් බැහැර වෙලා තියෙනවා. ඉතින් ඒක වෙනස් කරනකම් ඒ සමාජ රටාව වෙනස් වෙන්න ඕනේ. අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනේ. එහෙම එහෙක කරපුවා එහෙම කළොත් ඉතින් මේ මං හිතන්නේ නැවතත් මේ තත්ත්වය අපිට ළඟා කරගන්න පුළුවන් වෙයි.